ආයිබෝවන් සුබ දවසක් සියලු දෙනාටම ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා ඉතිහාසය YouTube පන්තියට අද මම කතා කරන්න බලාපොරොත්තු වන්නේ උඩර රාජධානිය තුල ආරම්භ වූ නව රාජ්‍ය පෙළපතේ ආරම්භක පාලකයා වූ පළමු වන විමලධර්ම සූර්ය රජතුමා පිළිබඳවයි. මෙතුමා රජවීමට පෙර කොනප්පු බණ්ඩාර නමින් තමා හඳුන්වලා තිබෙන්නේ. මේ කොනප්පු බණ්ඩාරගේ පියා වූ පේරාදෙණිය වීරසුන්දර බණ්ඩාර එවකට උඩර පාලකයා වූ සීතාවක රාජසිංහ රජු අතින් මරණයට පත්වෙනවා. ඉන්පසු මේ කොනප්පු බණ්ඩාර කුමාරයා ආරක්ෂාව පතා පෘතුගීසීන් වෙත පලා ගොස් තිබෙනවා. එලෙස පෘතුගීසීන් වෙත ගිය මේ කොනප්පු බණ්ඩාර කුමාරයා ක්‍රිස්තියානි ආගම වැළඳගෙන දොන් ජුවන් නමින් බෞතිෂ්ම ලබලා තිබෙනවා. මේ කාලයේදී උඩර ප්‍රදේශ පාලනය කළ සීතාවක රාජසිංහ රජුගේ අත්නෝමතික ක්‍රියාකලාපයන් නිසා උඩර ජනතාව රජු කෙරෙහි කලකිරීමකින් තමයි කටයුතු කරලා තිබෙන්නේ. මේ අවස්ථාවක් කරගත් පෘතුගීසීන් උඩර රාජ්‍ය පාලනය කළ සීතාවක රාජසිංහ රජු රාජ්‍යයේ නිරපා දමලා උඩරට පෘතුගීසීන්ට ගැති පාලනයක් ඇති කිරීමට උත්සාහගෙන තිබෙනවා. ඒ අනුව උඩරට ආක්‍රමණය කළ පෘතුගීසීන් සීතාවක රාජසිංහ රජු පරාජයට පත් කර පෘතුගීසීන් යටතේ සිටි යමසිංහ බණ්ඩාරව රාජ්‍යත්වයට පත් කරලා තිබෙනවා. මේ යමසිංහ බණ්ඩාරගේ ආරක්ෂාව සඳහා ඔහු සමග කොනප්පු බණ්ඩාරත් උඩරට යැවීමට පෘතුගීසීන් කටයුතු කරලා තිබෙනවා. පසුව කෙටි කාලෙකින් මේ යමසිංහ බණ්ඩාර මියගිය පසු ඔහුගේ ලාබාල වයසේ සිටි පුත්කුමරුවන් උඩරට රාජ්‍යත්වයට පත් කිරීමට පෘතුගීසීන් කටයුතු සැරසුම් කරලා තිබෙනවා. ඒ අවස්ථාවේදී පෘතුගීසීන් යටතේ සිටි මේ කොනප්පු බණ්ඩාර කුමාරයා පෘතුගීසීන්ට එරෙහි වෙමින් උඩරට බලය ලබා ගැනීමට කටයුතු කරලා තිබෙනවා. ඒ අනුව 1592 දී මේ කොනප්පු බණ්ඩාර කුමාරයා පළවෙනි විමලධර්ම සූරිය නමින් උඩර රාජ්‍යත්වයට පත් වෙලා තිබෙනවා. මෙම සිදුවීම උඩර රාජධානි ඉතිහාසයේ ඉතා වැදගත් සිදුවීමක් වශයෙන් තමයි සලකනු ලබන්නේ. මෙලෙස උඩර රාජ්‍යත්වයට පත් වූ පළවෙනි විමලධර්ම සූරිය රජතුමාට දේශපාලනික වශයෙන් නොයෙකුත් අභියෝගයන්ට මුහුණ දීමට සිදු වෙලා තිබෙනවා. ඒ අතරේ වැදගත්ම සිදුවීම තමා විමලධර්ම සූරිය රජතුමා උඩරට සිංහාසනයට පත් වුණාට ඔහුට නීතියානුකූල රාජ්‍ය උරුමයක් ඒ වෙද්දී පැවතිලා තිබුණේ නැහැ. ඒ නිසා උඩරට සිංහාසනයට පත් වුණු මේ විමලධර්ම සූරිය රජතුමාට උඩරට රාජ්‍ය පාලනය කිරීමට නීතියානුකූල රාජ්‍ය උරුමය ලබා ගැනීමට අවශ්‍ය වෙලා තිබෙනවා. මෙලෙස මේ පළවෙනි විමලධර්ම සූරිය රජතුමාට උඩර පාලනය කිරීමට නීතියානුකූල රාජ්‍ය උරුමය නොමැති බව දැනගත් පෘතුගීසීන් විමලධර්ම සූරිය රජතුමාව උඩර රාජ්‍යය නෙරපා දමලා උඩරට සිංහාසනයට හිමිකම් කියන කුමාරිකාවක් වන කරලියද්දේ බණ්ඩාරගේ දියණිය වන කුසුමාසන දේවිය හෙවත් දෝන කතරිනා කුමරියව උඩරට සිංහාසනයට පත් කිරීමට පෘතුගීසීන් කටයුතු සැලසුම් කරලා තිබෙනවා. ඒ අනුව පෘතුගීසීන් විසින් 1594 දී පෘතුගීසි ජාතික කපිතාන්වරයෙකු පෙරෝ ලෝපෙද සූසාගේ මූලිකත්වයෙන් හමුදා සේනාංකයක් උඩරටට එවලා තිබෙනවා. විමලධර්ම සූරිය රජතුමාව රාජ්‍යයෙන් නෙරපලා කුසුමාසන දේවිය උඩරට සිංහාසනයට පත් කිරීම සඳහා. එලෙස උඩරට පැමිණි පෘතුගීසීන් සමග සිදුකර පළමු සටනින් විමලධර්ම සූරිය රජතුමා පරාජයට පත් වෙනවා. ඉන්පසු උඩරට සිංහාසනයට කුසුමාසන දේවිය පත් කිරීමට පෘතුගීසීන්ට හැකි වෙනවා. පසුව දන්තුරේ ප්‍රදේශයට පසුබැස්ස විමලධර්ම සූරිය රජතුමා නැවත සේනා සංවිධානය කරගෙන පෘතුගීසි ජාතික පෙරෝ ලෝපෙද සූසා සමග සටන් සිදු කරලා තිබෙනවා. මේ සටන් වලින් පෘතුගීසි ජාතිකයන් අන්ත පරාජයකට පත් වී තිබෙන අතර කුසුමාසන දේවිය විමලධර්ම සූරිය රජතුමාගේ භාරයට ගැනීමට හැකි වෙලා තිබෙනවා. එලෙස විමලධර්ම සූරිය රජතුමාගේ භාරයටගත් කුසුමාසන දේවිය විවාහ කරගත් පළවෙනි විමලධර්ම සූරිය රජතුමා ඔහුට අහිමිව තිබු උඩරට නීතියානුකූල රාජ්‍ය උරුමය ලබා ගැනීමට මේ විවාහයෙන් පසුව රජුට හැකි වෙනවා. ඒ අනුව මේ පළවෙනි විමලධර්ම සූරිය රජතුමා සහ කුසුමාසන දේවිය අතර සිදු වූ මේ විවාහය ඉතා වැදගත් සිදුවීමක් වෙනවා. ඊට හේතුව තමා මේ විවාහයෙන් පසුව උඩරට නව රාජ්‍ය වංශයක්
ආරම්භ කිරීමට හැකිවීම තමා වැදගත්ම ප්‍රතිඵලය. ඒ අනුව එලෙස මේ විවාහයෙන් පසුව ආරම්භ වූ නව රාජ්‍ය පෙළපතේ රාජ්‍ය වංශයේ ආරම්භක පාලකයා වශයෙන් අපි සැලකුම් ලබන්නේ මේ විමලධර්ම සූරිය රජතුමා. එලෙස උඩරට රාජ්‍ය තුල ශක්තිමත්ව බලය පිහිටුවාගත් විමලධර්ම සූරිය රජතුමාට මුහුණ දීමට සිදු වූ තවත් අභියෝගයක් තමා සීතාවක රාජ්‍යයේ නෙල්ල වූ තර්ජන. ඒ වෙද්දි සීතාවක රාජ්‍ය පාලනය කළ සීතාවක රාජසිංහ රජුගෙන් එල්ල වූ නොයෙකුත් ආක්‍රමණයන්ට පළවෙනි විමලධර්ම සූරිය රජතුමාට මුහුණ දීමට සිදු වෙලා තිබෙනවා. කෙසේ හෝ මේ කාලයේ වෙද්දි සීතාවක රාජසිංහ රජුගේ අත්නොමතික ක්‍රියාකලාපයන් නිසා රජු කෙරෙහි කලකිරීමෙන් සිටි ජනතාව පළවෙනි විමලධර්ම සූරිය රජතුමා සහ මේ සීතාවක රාජසිංහ රජතුමා අතර සිදු වූ සටන්වලදී විශේෂයෙන්ම ජනතාව මේ පළවෙනි විමලධර්ම සූරිය රජතුමාට සහාය ලබා දීලා තිබෙනවා. ඒ අනුව මේ ජනතාවගේ සහයත් විමලධර්ම සූරිය රජතුමාට ලැබීමත් මේ සටන්වලදී රජුට වාසිදායක වෙලා තිබෙනවා. ඒ අනුව සීතාවක රාජසිංහ රජතුමා සමග සිදු කළ සටන්වලදී සීතාවක රාජසිංහ රජතුමා අන්ත පරාජයකට පත් වෙලා තිබෙනවා. පරාජයට පත් වූ සීතාවක රාජසිංහ රජතුමා පසුබසලා යන අවස්ථාවකදී පෙතන්ගොඩ උයනේදී උණ කටුවක් ඇනිලා එය විසවීමෙන් රජු මිය ගිහිලා තිබෙනවා. ඒ අනුව පළවෙනි විමලධර්ම සූරිය රජතුමා මේ සීතාවක රාජසිංහ රජු සමග සිදු කළ සටන්වලින් ජයග්‍රහණය නත්කර ගැනීම සමග සීතාවක බලපෑමෙන් උඩර රාජ්‍යය ගලවා ගැනීමට රජුට හැකි වෙලා තිබෙනවා. ඒ වගේම තමා පළවෙනි විමලධර්ම සූරිය රජතුමාට මුහුණ දීමට සිදු වූ තවත් අභියෝගයක් තමා පෘතුගීසි තර්ජන. මේ අවස්ථාවේදී පෘතුගීසීන් කන්ද උඩරට ද්‍රෝහියා වශයෙන් විමලධර්ම සූරිය රජතුමාව සලකලා තිබෙනවා. එයට හේතුව තමා පෘතුගීසීන් යටතේ හැදී වැඩි ශිල්ප ඉගෙනගෙන ආරක්ෂාව ලැබ පසුව පෘතුගීසීන්ට විරෝධීව විමලධර්ම සූරිය රජතුමා කටයුතු කිරීම තමා මේ පෘතුගීසීන් රජුට විරුද්ධ වීමට බලපෑ ප්‍රධාන හේතුව. ඒ අනුව පෘතුගීසීන් සමග 1594 දන්තුරේ ප්‍රදේශයේදී පළවෙනි විමලධර්ම සූරිය රජතුමා සටන් සිදු කරලා එයින් ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වෙලා තිබෙනවා. ඒ වගේම තමා 1602 බලන ප්‍රදේශයේදී දොන් ජෙරිනිමෝද අසවේදු සමග සිදු කළ සටන් වලිනුත් විමලධර්ම සූරිය රජතුමාට ජයග්‍රහණය අත්පත් කර ගැනීමට හැකි වෙලා තිබෙනවා. එලෙස ප්‍රතිකාලුන්ගේ නිරන්තර ප්‍රහාරයන් උඩර රාජධානියට එල්ල වුණු බැවින් පෘතුගීසීන්ට සිටින ප්‍රබලතම ප්‍රතිවාදියා තමන් බව අවබෝධ කරගත් පළවෙනි විමලධර්ම සූරිය රජතුමා ඔවුන්ගේ මේ එල්ලවන ප්‍රහාරයන් වලට සාර්ථකව මුහුණ දීම සඳහා ප්‍රබල යුද සේනාවක් සංවිධානය කිරීමේ අවශ්‍යතාවය අවබෝධ කරගෙන තිබුණා. ඒ අනුව දකුණු ඉන්දීය රාජධානි වලින් සපයාගත් කුලී හමුදාවක් යොදවා උඩර රාජධානී ආරක්ෂාව තහවුරු කිරීමට මෙතුමා උත්සාහගෙන තිබෙනවා. ඒ වගේම තමා දකුණු ඉන්දියාව සමග සම්බන්ධතා පැවැත් වූ මේ විමලධර්ම සූරිය රජතුමා ඒ සම්බන්ධතා හරහා අවි ආයුධ වෙඩි බෙහෙත් මෙරටට ගෙන්වා ගැනීමටත් එතුමා සමත් වෙලා තිබෙනවා. ඒ වගේම තමා කන්ද උඩරට ආරක්ෂා කළා පමණක් නොව මෙතුමා පහතරට ප්‍රදේශවල පෘතුගීසීන්ට විරෝධීව කැරලි කෝලාහල දියත් කිරීමටත් කටයුතු සැරසුම් කරලා තිබෙනවා. එපමණක් නොව උඩර රාජධානියේ විවිධ ප්‍රදේශවල අවි ආයුධ නිෂ්පාදන කර්මාන්ත ශාලා ඇතිකොට යුද හමුදාවන් ශක්තිමත් කිරීමටත් මෙතුමා උත්සාහගෙන තිබෙනවා. ඒ වගේම තමා මෙතුමාගේ කාලයේ සිදු වූ තවත් වැදගත් සිදුවීමක් තමා මේ පෘතුගීසීන් මෙරටින් පන්වා දැමීම සඳහා ඒ වෙද්දි ඉන්දියානු සාගරයේ විරඳ කටයුතු පවත්වාගෙන ගිය යුරෝපා ජාතියක් වන ලන්දේසීන් සමග සාකච්ඡා සිදු කිරීම. ඒ අනුව ක්‍රිස්තු වර්ෂ 1602 ජොරිස් වෑන් ස්පිල්බර්ජන් නැමැති ලන්දේසි ජාතිකයා රජු හමුවීමට පැමිණලා තිබෙනවා. මේ ලන්දේසීන් සමග සිදු කළ සාකච්ඡාවන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම අපහසු වෙලා තිබෙනවා. නමුත් මේ රජු ලන්දේසීන් සමග පැවැත් වූ සම්බන්ධතාවයන් පසුකාලීනව බලයට පත්වන පාලකයන්ට එය මහත් ප්‍රයෝජනයක් වෙලා තිබෙනවා. ඒ අනුව මෙතුමාගේ කාර්ය සංසිද්ධියේදී ඒ අනුව මෙතුමා මේගත් උත්සාහයත් අගය කළ යුතු වෙනවා. ඒ අනුව දේශපාලනික වශයෙන් උඩර රාජ්‍ය තුල ශක්තිමත් රාජ්‍යයක් බිහි කිරීමට දායක වූ මේ පළවෙනි විමලධර්ම සූරිය රජතුමාගේ ආගමික සාසනික සේවාවන්
කෙබඳු ආකාරයෙන් සිදු වූවාද කියලා අපි විමසා බලමු. ඒ අනුව ආගමික හා ශාසනික වශයෙන් එහි චිරස්ථිතිය සඳහා ඵල නිමල ධර්ම සූරිය රජතුමා විසින් වැදගත් කාර්යභාරයක් ඉටු කරලා තිබෙනවා. විශේෂයෙන්ම සීතාවක රාජසිංහ රජුගේ අවසාන කාලයේදී ඔහු අනුගමනය කළ බෞද්ධ විරෝධී පිළිවෙත් නිසා මෙරට වෙහෙර විහාර රැසක්ද භික්ෂූන් වහන්සේලාද මහත් පීඩාවකට ලක් වෙලා තිබෙනවා. මෙම තත්ත්වය තුළ උඩර රාජධානිය ආගමික හා සංස්කෘතික වශයෙන් කීර්තිමත් මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ දැඩි උමනාවක් විමල ධර්මසූරිය රජතුමාට තිබිලා තියෙනවා. ඒ අනුව සීතාවක පාලකයන් විසින් දෙල්ගම විහාරයේ තැන්පත් කර තිබූ දළදා වහන්සේ සෙංකල නුවරට වැඩම කරවලා දළදා මාලිගාවක් ඉදි කරවලා එහි දළදාව තැන්පත් කරලා පුද පූජා පැවැත්වීමට මෙතුමා කටයුතු සැලසුම් කරලා තිබෙනවා. ඒ වගේම තමා සීතාවක රාජසිංහ රජුගේ කූරතර හා අත්නෝමිතක පාලන ක්‍රමය යටතේ බලවත් හිංසනයට පත් සිටි භික්ෂූන් වහන්සේලාටත් මහජනතාවටත් සුවකීය ආගමික චාරිත්‍රයන් හා සංස්කෘතිකාංගයන් ඉටු කිරීම සඳහාත් මෙතුමා කාරුණික අනුග්‍රහය ලබා දීලා තිබෙනවා. ඒ වගේම තමා මෙරට යළි උපසම්පදා කර්මයක් පිහිටුවීම සඳහා බුරුම රටින් භික්ෂූන් වහන්සේලා මෙරට වැඩම කරවලා උපසම්පදා කර්මයක් පැවැත්වීමටත් මෙතුමා අනුග්‍රහය ලබා දීලා තිබෙනවා. ඒ වගේම තමා දෙවනගන විහාරයේ ඇතුළු වෙහෙර විහාර රැසක් ප්‍රතිසංස්කරණය කිරීමටත් අලුතින් වෙහෙර විහාර ඉදි කිරීමටත් මෙතුමා පියවරගෙන තිබෙනවා. ඒ වගේම අතීතයේ සිට රාජ අනුග්‍රහය පවත්වමින් ආරක්ෂා කරගෙන දෙවනගල විහාරයට විශේෂ පුද පූජා පැවැත්වීමටත් මෙතුමා කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම තමා උඩර ප්‍රදේශයේ කෝවිල් තනාගෙන සිටි ශිව භක්තික පූජකවරුන්ට දේශ සීමාවෙන් පිට ප්‍රදේශවලට යාමටත් අවශ්‍ය පහසුකම් රජු සලසලා තිබෙනවා. ඒ වගේම තමා පළවෙනි නිමල ධර්ම සූරිය රජතුමා විහාරාරාම ආශ්‍රිතව පිරිවෙන් අධ්‍යාපනයේ නගා සිටුවා බෞද්ධ අධ්‍යාපනයේ දියුණු කිරීමටත් මෙතුමා විසින් පියවරගෙන තිබෙනවා. ඒ අනුව පළවෙනි විමල ධර්ම සූරිය රජතුමා මෙරට ආගමික හා ශාසනික අවබෝධය සඳහා කළා වූ විවිධ සේවාවන්ද උඩර රාජධානියේ චිරස්ථිතිය කෙරෙහි බෙහෙවින් බලපා තිබෙනු බව අපට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම තමා පළවෙනි විමල ධර්ම සූරිය රජතුමා ආර්ථික වශයෙන්ද ශක්තිමත් සමෘද්ධිමත් රාජධානියක් බවට උඩර රාජ්‍ය පත්කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව මේ වන විට උඩර රාජධානිය ඇතුළත් ප්‍රදේශවල කෘෂිකාර්මීය කටයුතු වල විශාල දියුණුවක් ඇති කිරීමට මෙතුමා කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම තමා භූමියට අනුරූපී වූ වගා ක්‍රමයක් සඳහා අවශ්‍ය කළ සුළු වාරි කර්මාන්තයන් දියුණු කිරීමටද මෙතුමා පියවරගෙන තිබෙනවා. ඒ වගේම තමා උඩර ප්‍රදේශවල කපු වගාව ආදී වෙනත් වගාවන් දියුණු කරවා උඩර ප්‍රදේශ ආශ්‍රිතව නිෂ්පාදන වූ විවිධ භෝග වගාවන් හා නිෂ්පාදන කර්මාන්තයන් දියුණු කරවා ඒවාහි නිෂ්පාදනය දකුණු ඉන්දීය ප්‍රදේශවලට අපනයනය කිරීමටත් එතුලින් එම කලාපය සමග සිදු කෙරුණු වෙළඳ වාණිජ සම්බන්ධතා දියුණු කිරීමටත් මෙතුමා පියවරගෙන තිබෙනවා. ඒ අනුව උඩර රාජධානිය ආර්ථික වශයෙන් සමෘද්ධිමත් රාජ්‍ය බවට පත් කිරීමටත් මෙතුමාගත් උත්සාහයන් එතුමාගේ කාර්ය සංසිද්ධිය තුළ අගය කළ හැකි වෙනවා. ඒ අනුව උඩර රාජධානියේ උන්නතිය කෙරෙහි ඓතිහාසිකම වශයෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කරමින් පළවෙනි විමල ධර්ම සූරිය රජතුමා ක්‍රිස්තු වර්ෂ 1604 දී මියගොස් තිබෙනවා. ඒ අනුව උඩරට අභිනව රාජධානියේ උන්නතිය සම්බන්ධයෙන් වැදගත් දේශපාලනික සමාජ ආර්ථික හා ආගමික වශයෙන් වැදගත් කාර්යභාරයක් සිදු කළ ශ්‍රේෂ්ඨ පාලකයෙක් වශයෙන් අපිට පළවෙනි විමල ධර්ම සූරිය රජතුමාව හඳුන්වලා දෙන්න පුළුවන්. අපි නැවත අලුත් වීඩියෝ එකකින් හමුවෙමු. ඔයාලට සුබ දවසක්.